ඉලක්කමකින් වයසට යනවා කියන්නේ දුක සතුට මැද දෝලණය වෙන පුදුමාකාර හැඟීමක්. ඒ හැඟීමට හරි අපූර්ව වචනයක් දෙනවා. ඒ තමයි උපන්දිනය. තවත් වසරකින් අපව වියපත් කරන උපන්දිනය සමරන්නට වර්තමාන මානව සමාජයේ බොහෝ දෙනා පෙළඹෙන කාරණයක්. ඒ සතුට මැද්දේ උපන්දිනේ උදා වෙන ඔබ ආදරය කරන කිහිප දෙනෙකුගේම උපන්දින සැමරුම් අතරින් එළපෙන සතියේ උපන්දිනයේ සමරන සුදු ආච්චි අයරාංගනේ සේරසේංගනම් ප්‍රවීණ රංගන වේදිනිය සිය 94 වෙනි ජන්මදිනය සමරනවා. අයරාංගනේ සේරසේංගනම් මෙම ප්‍රතාපවත් රංගන වේදිනිය දශක ගණනාවක් පුරා ලාංකීය කලාව තුළ සිය රංග ප්‍රතිභාව මුදා හරිමින් සහෘද සිත් සතන් මුසපත් කරන්නට සමත් වුණා. බොහෝ කලක් ස්වකීය රංගනයෙන් ත්‍රිදී තිරය විචිත්‍රවත් කළ ඇය අද ජීවිතයේ සැඳෑ සමය විදිමින් සිය 94 වෙනි ජන්මදිනය සමරන මොහොතේ කියූ කතාවයි මේ. ඉතින් කොහොමද සැපසනීප ගෙදරට වෙලා ඉතින් පොතක් පතා කියවගෙන ඉන්නවා. දැන් මට 94ක් වෙනවා. මතක ශක්තියයි කන ඇහෙනවයි ටිකක් අඩුයි. මතකද උපන් දිනය? අනේ මට මතක නෑනේ. ආ මතකයි මතකයි. 1927 ජූනි 9. ඒ උපන්දිනය ගැන අම්මා තාත්තා මොනවද කියලා තියෙන්නේ? මම ඉපිදිලා තියෙන්නේ බලව්වෙමයි. ඒ කියන්නේ රුවන්වැල්ලේ මුදුගමු කියන ගමේ. මාව ලැබෙන්නේදී අම්මට ගොඩක් අමාරු වෙලා තියෙනවා. මාසෙ පොය කිට් වෙලා තමයි මාව ලැබිලා තියෙන්නේ. මම ගෙදර මද්දුමයා. මට වැඩිමල් අක්ක කෙනෙක් ඉන්නවා. අම්මා හිතාගෙන ඉඳලා තියෙන්නේ මම පිරිමි දරුවෙක් වේවි කියලා. මාව ලැබෙන්නේදී අපේ අම්මට දොළදුක දැනිරත් නැහැ. කෙල්ලෙක් උනාට ඉස්සර කොල්ලා වගේ මං හරි දඟයිනේ. අත්තම්මා මට ගෙදරට කිව්වේ චණ්ඩි කියලා. උපන්දිනය ගැන ඔබට මොනවද හිතෙන්නේ කියන්නකෝ. එහෙම විශේෂ දෙයක් හිතිලා නැහැ. මම ඔය උපන්දින උත්සවය පවත්වනවට කැමති නැහැ. මම ප්‍රාර්ථනා කරන්නේ මේ ව්‍යසනයෙන් මුළු ලෝකයම ඉක්මනින් මුදවලා දෙන්න කියලා තමයි. ගිය අවුරුද්දේ විසිරීලා ඉන්න මගේ නෑදෑ හිතවතුන් පරපුරම ආවමාව බලන්න. එයාව දැක්කම මට හැරිම සතුටුයි. කලා ශ්‍රේෂ්ඨයේ අයත් උපන්දිනේට මාව බලන්න එනවා. ඉපදෙනවා මැරෙනවා ඒක ලෝක ස්වභාවය. ඒ නිසා උපන්දිනේ මට එච්චර විශේෂ දෙයක් නෙවෙයි, වැදගත් දෙයක් නෙවෙයි. ඒ කාලේ උපන්දින සැමරුම් වල මතකයේ කොයි වගේද? පුංචි කාලේ අපි කවදාවත් උපන්දින සාද පවත්ලා නැහැ. අපි ඒව දන්නේත් නැහැ. ඉස්සරය උපන්දින වලට කේක් කපන සාද තිබුණේ නැහනේ. උදේට අම්මා කිරිබත් ටිකක් හදලා දෙනවා. උපන්දිනේට අලුත් ගවුමක් එහෙම මහලා දෙනවා. කලාවට ආවට පස්සෙපත් උපන්දින සැමරුවේ නැත්ද? අනේ නැහැ. මං ඒවා දකින්නේ බොරු දේවල් විදියට. මට මගේ ජීවිතේ උපන්දිනේ කියන දේ එච්චර වැදගත් නැහැ. අම්මෝ ඒ වුණාට ඒ කාලේ උපන්දින සුබපැතුම් මල්පොකුරු ලියුම් හරියට ගෙදරට එනවා රසික රසිකාවියන්ගෙන් යහළු හිතවතුන්ගෙන්. ඒ වුණාට මම කවදාවත් උපන්දිනේට සාද පවත්වලා නැහැ. සාමාන්‍ය උපන්දිනේ දවසට මොනවද කරන්නේ? ගෙදර බුදුන්ට බුද්ධ පූජාව තියලා බුදුන් වදිනවා. එදාට කාට හරි පිහිටක් වෙනවා. වසරකින් වයසට යන එකට අපේ ශරීරය වැහැරෙන එකට මහලොකු උත්සව ගන්න අය ගැන මට වෙලාවකට පුදුමත් හිතෙනවා. අනෙක් සියලුම ජීවීන්ට අපි කරුණාවෙන් අනුකම්පාවෙන් ඉන්න ඕනේ. මේ ලෝකේ අපිට බෙදාගන්න බැරි දෙයක් නැහැ. අපි අනිත් අයට සලකන්න ඕනේ. ඒ අයත් අපිට සලකාවි කියන බලාපොරොත්තුවෙන් නෙවෙයි. උපන්දිනේ දවසට දීර්ඝාෂි නම් මට ප්‍රාර්ථනා කරන්න එපා. මට ජීවත් වෙලා ඉන්න එක දැන් කරදරයක්. කරදරයක් කිව්වේ මගේ ශරීරයට කරදරයක්. ඉතින් මම මේ බලාගෙන ඉන්නේ යන්න. තමන්ට තමන්ගේ වැඩ කරගන්න බැරි දවසට අපි යන්න ඕනේ. තවත් කෙනෙකුට කරදරයක් වෙලා ජීවත් වෙන්න හොඳ නැහැ. පහුගිය කාලෙක ගෙදර වැටිලා මාස කිහිපයක්ම ඇඳට වෙලා ඉන්න උනා. මම දැන් අවුරුදු 45ක 50ක විතර ඉඳලා මස් මාළු කාලා නැහැ. මගේ කටේ එක දතක්වත් හැලිලා නැහැ. පිටින් දාපු එක දතක්වත් නැහැ. මම මේ තරම් කාලයක් ශක්තිමත් හිටියේ නිර්මාංශ වුණ නිසා.
තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතු video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.